රටයි ජනතාවාතර කුඩා විවසායකින් ලෙස කටයුතු කිරීමට හැකියාව ඇති විභවතාව ඇති. එ සඳහා ප්‍රියතාව ඇති සියලු දෙනාට ඇති හැක අයි බවට පත්කිරීම සඳහා වන ඕවුනගේ ව්‍යවසායකත්වය තුළින් ව්‍යාපෘති කර්මාන්තයන් නාරම්භකොට ඔන්ගේ ජීවිත තිරසර ලෙස නගා සිටුවීම සඳහාවන ව්‍යාපෘති රටකට තිබෙනවා නම් එ සමුෘදිමත් හෙට දවසක් වෙනුවෙන් අපේ ප්‍රාර්ථනාව ඉටුවීමක් වෙනවා. අපි දන්නවා අවුරුදු ගණනාවක් බටහිර බලවේගවලට නතුව සිටි අපි ඒ බටහිර බලවේග නිසා කිසිම් ආකාරයකට අපේ දේශී අන්‍යතා සහිත ඉදිරි ගමනට යම් බාධාව මක්සිද්ද වුණ. එහිදී පසුගාමී මානසිකත්වය, එවගේ මගහැර සිටීමේ ක්‍රියාපිළිවෙල. එගේ අ යපුම් මානසිකත්වය අපට උරුම කරදන්නට වුණා. එය තවදුරටත් පවත්වාගෙන යාම රටකට ජාතියකට අවාසනාවක්. එනිසා සියලු දෙනා. යමක් උපදවන ජනතා කේන්ද්‍රිය ආර්ථිකයක් සමඟ රට නගාසිටවීමේ ක්‍රියන්විතයට දායක වන මිනිසුන් ලෙස ජනතාව ලෙස අභිමන් ජීවන පැවැත්මකට උරුමකම්කීමකට කැමති. එනිසා, අප මේ සූදානම් වන්නේ මේ යහපත් උදෑසනේ ඉතාම යහපත් චතනාවෙන් යුතුව සමුෘද්ධී මත් රටක අනාගත බලාපොරොත්තු යටු කරන්නට සෞභාගේ දැක්ම පරිදි. සවභාගගේ දැක්මට අනුවේ යමින් සෞභාග්‍යයා නිෂ්පාදන ගම්මාන වැඩසටහන ව්‍යාපෘතිය දෙත්කිරීමේ අවස්ථාව ඔබ හමට පමණුවන්නටයි. අප හිතවතුනිේ රැඳී සිටෙන්නේ අරලිය ගහමන්දරයේේ. අරිය ගහමන්දරයේේ සිට මේ ්‍යපෘතිය ශ්‍රී ලංකා ජනරජයේ ගරු අග්‍රාමාතය මහින්ද්‍රරජභක්ෂ මැත්තුවන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන්නට සූදානම්. රටේ විධ තැන්වල මේ ව්‍යාපෘති ආරම්භ කරන අවස්ථා කිහිපයක් සජීීවාපි සම්බන්ධ කරන්නට සූදානමින් පස්ුවන බව මෙ මොහොතේ දී ඔබට පවසන්නට අවශ්‍යයි. අප අරලිය ගහමන්දරේ රැඳෙන සහ මෙම උත්සව භූමියන් වල රැඳෙන සියලු දෙනා සෞඛ්‍ය ආරක්ෂික ්‍රමවීදවලට අනුව ඒ නිසි. උපදෙස් මලාවන් පිළිපැද මෙම උත්සවය සඳහාවශ්‍ය වට පිටාව නිර්මාණ කරගත් බවත් ඔබට පවසමින් අප සූදානම් මෙම ව්‍යාපෘතිද්‍යාත් කිරීමේ වැඩසටහනා ම්භ කරන්නට. සවභාග්‍යා නිෂපාන ගම්මාන වැඩසටහන ය සමුෘ්දි ගවාහාර්ථික ශුද්‍රමූල්‍යිය සං්‍රකයා හා, ව්‍යපාර් ප්‍රවර්ධන රාජා මාත්‍යංශය මෙහවීමෙන් සෞභාග්‍යා සංවර්ධන කාර්යංශය සමග සමුෘ්ධි සංවර්ධන දෙපාර්මයන්තු එකතු අයි මේ ඉටුකිරීමට සූදානම් වන්නේ බලාපොරොත්තුව වනවා සව ාග්‍ය සං. බදන ගම්මාන පන්සිියයක් පේෂටුවන්නට මේ වසර තුළ මේ මාසිය තුළ අපේක්ෂාව හාරසිගයක් සම්පූර්ණ කරන්නටයි. එහි සමාරම්භයට හෙසේ නම් අප දැන් ස්වදානම්. ඇනිවරකුම් වනකම්. அழகான காலைப்பொழுதில் இணைந்திருக்கின்றோம் மாளிகையில் மாளிகையிலிருந்து நேரலியாக இந்த நாட்டினுடைய அபிவிருத்திக்கும் இந்த நாட்டின் முதுகெலும்பாகவும் இருக்கக்கூடிய கிராமங்களை உள்வாங்கி அவற்றை அபிவிருத்தி செய்யக்கூடிய அழகான ஆக்கப்பூர்வமான திட்டம் ஒன்றின் பணியில் இலங்கை ஜனநாயக சோசலிசக் குடியரசின் முதுகெலும்பாக இருக்கக்கூடிய இந்த கிராமங்களை உள்வாங்கி அவற்றை அபிவிருத்தி செய்யக்கூடிய அற்புதமான இந்த திட்டமாகிய சௌபாக்கிய உற்பத்தி கிராமம் ஆரம்பித்தல் மற்றும் சமர்த்தி அரவணைப்பில் வீடுகளை பயனாளிகளுக்கு கையளிக்கும் திட்டத்தின் அங்குரார்ப்பண நிகழ்வோடு அலரி மாளிகையிலிருந்து நேரலியாக இணைந்திருக்கின்றோம் இந்த வருடத்தில் ஐநூறு கிராமங்களை எங்களுடைய அந்நிய செலாவணி தொடக்கம் நாட்டின் பொருளாதாரத்திற்கு பக்கபலமாக இருக்கக்கூடிய அந்த கிராமங்கள் ஐநூறை உள்வாங்கி அபிவிருத்தி செய்யக்கூடிய இந்த திட்டத்தை இந்த வாரத்திற்குள் நானூறு கிராமங்களை அவ்வாறு அபிவிருத்திக்காக உள்வாங்குகின்ற இந்த அற்புதமான பணியில் இன்றைய தினம் இணைந்திருக்கின்றோம் அது மாத்திரமல்லாமல் சமுர்த்தி பயனாளிகளுக்கு வீடுகளை கையளித்து அவர்களுடைய வாழ்வாதாரத்தை உயர்த்தக்கூடிய அந்த அற்புதமான திட்டமும் இன்று ஒருங்கே இடம்பெற தயாராக இருக்கின்றது ஆகவே இன்றைய தினம் ஐநூறு கிராமங்களுக்கு எடுத்துக்காட்டாக மூன்று கிராமங்கள் இங்கு அங்குரார்ப்பணம் செய்து வைக்கப்படுவதுடன் வீடுகளும் கையளிக்கப்படுகின்ற இந்த நிகழ்வு தொடர்ச்சியாக இடம்பெற இருக்கின்றது එසේ නම් රූපෝහිනී තිරේදිරයේ රැඳන ඔබවත් එවගේම නෝරෙලිය මහනුවර යාාපනය කුරුණෑගල ගම්පා දිශ්‍රික වල දාල උත්සෝ භූමිියල රැඳන සියලු දෙෙනව. ගේ මරලියිගහමන්දිරීට සමැපිණි මේ අවස්ථාවට අපට නාකත්ය ලබාදන ගරවා ්‍රමාතතුන් සම්බභහනය මැතියඇමතුරු ැතුු සෙලුදිනා පිළියා ගනිමින් අරමුණ පැහැදිලි කරන්නටම ගෞරවෙන් අරාධනා කරනවා. මේ අවස්ථාව ඉතාමත් සක්‍රී වැඩ සහන ලිසමිය ද්‍යියත්කිීම සඳහා ශක්තිය ඇති සඳහා කැපවීමෙන් කටයුතු කරන සමුෘද්දි ගෘහ ආර්ථික ෂුද්‍ර මූල්්‍යය සයන් රැකයා හා ව්‍යාපාර ප්‍රවර්ධන රාජ්‍යමාතය, ශ්‍යහන් සේමසිංහ මැතිදනි ඔබතුමාන්ට. ුබෝදසන අද සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන සමාරම්භක වැඩෙස රහණට අපිත් එක සම්බන්ධ වෙන ශ්‍රී ලංකා ප්‍රජාතන්තික ජනරජයේ ගරු අග්‍රාමාත්‍යය එ වගේම මුදල්ලමාත්‍යය අප අමාත්‍යන්සේ කැබිනට් දූරය අමාත්‍යදූරය ධරණ ගරුමහින්ද රාජපක්ෂ මැත්තුමනි උබතුමා විත්තාම ගෞරවෙන් මේ අවස්ථාවට පිළිගන්නවා. එවගේම අමාත්‍යවරුන් ලෙස අද මේ අවස්ථාවට සම්බන්ධ වෙන ජොන්ස්ටන් ෆනෑන්ඩු ඇමතිතුමනි සීබි රත්නායක ඇමතිතුමනි රමේෂ් පතිරණ අමාත්‍යතුමනි නාමල් රාජපක්ෂ අමාතතුමනි එ වගේම ජිತ್ನಿ ವඩ් ಬ್ರල් රಾජ්‍ය ಮಾತතුමා කංචන විජේසේකර රාජ්‍ය මාත්‍යතුමා ඔබතු මල්್ලබව ඉතාම ෞරවෙන් පිළිගන්නවා. මහබැංකු අධිපතිතුමනි අග්‍රාමාත්‍ය ලේකම්තුමා අපාමාත්‍යයන්සේ ේකම්තුමා ප්‍රමුಖ සියලුම මෙ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න රාජ්‍ය නිලධාරී මහත් මහත්මීින් ඉතාම ගෞර ෙන් අස්ථාව පිගන්න්න. විශේෂයෙන්ම ගරු අගමති තුමනි සෞභාග්‍යයා දැක්මතුළ ඇතුළත් ජනතා කේන්ද්‍රී ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ඔබතුමා විසින් අපිට ලබාදීපු වගකීම එවගේම ඔබතුමාගේ මෙහේවීම යටතේ අපි මේ නිෂ්පාදන ගම්මාන සංකල්පය සංවිධානය කරා මේකෙ මූලික අරමුණ වෙන්නේ ගරු අගමති තුමනි අපේ රටේ යම් හැකියාවන් තියන එවගේ උනන්දුව කැපවීම තියන එවගේම දක්ෂතාතියන කුඩා ව්‍යාපාර කරන්න පුළුවන් වෙන තාදායම් මාර්ග ල සකස් කරගන්න පුළුවන් ක්ඩාෑම හදුනගෙන මේ ගම්මාන සංකල්පය තුළට ඇතුළත් කරලා ඔන්න ආදායන් උත්පාධනය කරන කණ්ඩාට පරිවර්තනය කිරීම මෙහිදී අපි මූලිකත්තුවය ලබා දුන්නා ප්‍රතිලාබීන් හැටියට සමුටදී ප්‍රතිලාබීන් එවගේ අඩුවාදායම් ලාබීන් එවගේම යම් ව්‍යාපාරයක් යම් කර්මාන්තයක් යම් සේභාවක් දැනට සපේන කණ්ඩායම් මොකද අපිට අවශ්‍යයි අලුත්තාය මේ වැඩපිළිවලට අතුළත් කර ගනිද්දිී. අදදැකීම් එක්ක දැනට ශේෂත්‍රය තුළ ඉන්න කණ්ඩායමුත් සම්බන්ධ කර ගැනීම. එද මේක අවසා අරමුණ බවට පත්වෙන්නේ ජාතික ආර්ථිකයට දායකත්වය දක්වන්න පුළුවන් කර්මාන්තකරුවන් සේවා සැපයම් කරුවන් අලුතෙන් නිර්මාණය කිරීම. ගරු අගමැතිතුමනි මෙහි මූලාරම්භය අපි මාර්තුමාසි තමයි ගත්තේ. එව්‍යාපෘති හඳුනාගැනීම, එව්‍යාපෘති වාර්තා ලබා ගැනීම මෙසිියල්ල අපි කරේ මේ අවුරුද්දෙ මාර්තුමාසේ. ආරම්භ කරේ දරිදදතාවේ පිටු දකීම සඳහාාව වන ජනාජපති කාරිසා දෙක බලකාය එදා බැසි රාජපක්ෂ මැතිතුමා මේ රටේම සෞභාග්‍යා සතිය හැටියට අපි මාර්තු මුල් සතිය නම් කර. ඒ අනුව සියලොම මාත්‍යන්ස වලට වගකීම ලබා දුන්නා ඒ අදාල් අමාත්‍යන්සේ කටයුතු ඉදිරියට කරගෙනයම සඳහ. ඒ අනුව අපි ාතික ඩ සටහන කැටියටේ ආරම්භ කරපු සෞභාග්‍යයා සතිය පදනම් කරගෙනම අපි දෙවනි කාර්තුව සඳහා අපේ අමාත්‍යන්සේ විසින් සෞභාග්‍යයා සතියක් නැවතනම් කරලා ජූලිමාසේ පස් පළවෙනිදාා සිට හත්වනිදාා දක්වා මේ ගම්මාන ආරම්භකිරීම සිදු කරනවා. අපේ මූලික අරමුණවරු අගමති තුමනි අපි හඳනාගෙන තිෙනවා දැනට ගම්මාන පන්සීය. මේකෙන් අපි මේ සතිය ඇතුළත ගම්මාන හාරසීයක්ක් ආරම්භ කරන. මේ ජුලි සිය ඇතුළත සියලුම ගම්මාන පන්සී අප ආරම්භ කරනෝ විත රක් නෙයි. අපේ සැලස්ම ක්‍රියාත්මක වෙද්දි අනිවාර්රයෙන්ම හතලිස් දහක් කුඩා ව්‍යවසායක අපේ රටේ නිර්මාණය වෙනවා. අමතර ආදායන් උත්පාදනය කරන පවුල්ලක හතලිස් දාහක් නිර්මාණය කිරීම සධහතම වැඩපිලිවලට ක්‍රාත්මක වෙන්නේ. එවගේම ඔබතුමා වැඩපිළිවලට සමගාමී අයෑලයකනය තුළ සමෘර්ති ප්‍රතිලාබීන්න තුළු ඩු දායම් ලාබීින් සයි බලගැන්නීම සදහත් අපිට මුදල් වෙන්ංකිරීම සිදු කල්ලා තියෙනවා. එඳ ඔබතුමාගේ අරමුණේටු කර ගැනීම සදහ. ඔපතුමාපිට ලබාදිපු ඉලක්කේටු කර ගැනීම සඳහ වශ්‍ය වැඩ පිලිවෙල තමයි. අපි මේ ක්‍රියාත්මක කරන්නේ. ඒ අනුව මේ අවුරුද්ද අවසාන වෙද්දි. අපිට මේ හතලිස් දහම අමත ආදායමක් උත්පාදනය කරන පවල්ලේ එක බවට අපි පරිවර්තනය කරනවා. මෙතැනදිකරු අගමැතිතුමින් අපි ගම්මානයක් හැටියට හඳුන වට. කට අපි උපදේස් සබාදීලතියන්නේ ග්‍රාම සයෝ වසමක් වේවා දෙකක්වේවා තුනක්වේවා ඒ සඳහා කැපවීමකින් කටයුතු කරන්න පුළුවන් කණ්ඩා ඉන්නවන එයා එකතු කරගන්න කියලා. එයින්ද මේක එක ගමකට සීමවාවෙලා ග්‍රාම සයෝවසම් කිහිපේකට සීමවෙලා තියනවා. අපි මේ නිෂ්පාදන ගම්මානයක් තුළ අවම ප්‍රතිලාබින් හැටයට හඳුරගෙන තියෙනෙන විසිද දෙදන විසිද දෙන්නයි. හැබයි අපිට ව්‍යාප්‍රති ක්‍රියාත්මක කරද්දි. ඇතිලාබ දෙසීයක් දක්වා සහාගිතවය තියෙනවගරු අගමැති තුමනි. ඒයිහිද සමයි මේ හතල ස්ථාහයේ ඉලක්කය අපි එකතුර්ගන්න පුළුවන් වෙලා තියෙන්. ඉළඟට මේ ගම්මාන පිහිටවීම මූලික අරමුණ හැටියට පි දැක්කේ එකක් විකල්පාදායම් මාර්ග උත්පාධනය කරන්න පුළුවන් පවුල් ඇතිකිරීම. එවගේම රටේ නිෂ්පාදනය දිරිමත් කරලා ජාතික නිෂ්පාදනයට ඒකතුකිරීම සඳහාවශ්‍ය වැඩපිලි වල ක්‍රාත්ම කිරීම. එබගේම කුඩාහා මධ්‍යපරිමාන කර්මාන්තකරුවන් සේවා සැපයීම කරන කණ්ඩායම් වර්ධනය කරලා ඔන්න ශක්තිමත් කිරීම. එහරහා ඉස්ථීරාදායමක් ලබන පවුල් ඒක සංක්‍යාව ගොඩනගල මේරට විරැකියාව අඩුකිරීම සඳහපය අමාත්‍යන්සයෙන් මේ දායකත්වය ලබාදීම. අවසාන වශයෙන් රටේ දේශය නිෂ්පාදනය ප්‍රතිල ප්‍රචලිත කිරීම අපේ මූලික අරමුණක්. මේ වැඩසටහන ක්‍රියාත්ම කරගෙන අද්දි අපි මේ ගම්මාන තෝරාගැනීම සඳහා ඉතාම සියුම් වැඩසරහන ක්‍රියාත්මක් කරා. මේකේ අපි නිර්ණායක හැටියට යොද්ල අපි තෝරාග සිදුකර අද්දි අපි වග බලා ගත්තා කිසිීමම අවස්ථාවක අසාර්ථක නොවන්ට රාජ්‍ය ආයෝජනයක් කරන ගම්මානයක් නිර්මාණය කරන. අපි මේ රාජ්‍ය ආයෝජනය කරන මේක ඇග මැතිි තුමනි සමහර ගම්මානවලට ලක්ෂ දාහයක ආයෝජනයක් සිදුවෙනවා සමහර ගම්මානවලට එව්‍යාපෘතිය ස්භහාවය සහ සක්ෂතාවය අනුව ලක්ෂ සීය දක්වා අපිට ආයෝජනයක් සඳහපි ගමන් කරනවා. ඒ ගමන් කරත්ති මේ නිෂ්පාදනය කරන සේවාසපයන කණ්ඩායන් වලට තමන්ගේ ව්‍යාපාරය කරගෙනයන්ඩ අත්‍යවශ්‍යය ඇතිිතල පහසුකන් සංවර්ධනයක් අවශ්‍යනම් මේ ගම්මානයක් තුළ ඒ යටිගල පහසුකන් සංවර්ධනය තබත් අමාත්්‍යන්සයක් තුළින් සිදු නොනවනං. අපි ඒක සිදුකීම සඳහත් වගකීම භාරාරගෙනති නො මේ මුදල් ප්‍රමාණය ඇතුළද. එයින්ද අපි තෝරාගැනීමේදී විශේෂයෙන්ම නිෂ්පාධනය සඳහා දැනුමතියන උනන්දුවතියන හැකියාාවතියෙන. අවශ්‍යතාවය තියෙන හ්ඩායම් තෝරා ගැනීමචදු කරා. එවගේ කොතෙක්තුරට ව්‍යාපෘතියට අමුතු්‍රරා්‍ය සපයාගණඩ පුළුවන්ද කියලා. එ අමු්‍ර්‍ය ව්‍යාපෘතිය කොතෙක් සාර්ථක වනත් අමුද්‍රව්‍ය සපයා ගැනීම සම්බන්ධෙන් අපේ අවධානයමු කල්ල තමයි අපි තෝරා ගැනීම කරේ ඒ අමුද්‍රව්‍ය සපයා ගැනීමට පුළුවන් ව්‍යාපෘති සඳහා. ඒවගේම වෙළද පොලේ තියෙන ඉල්ලම එනිෂ්පාදනය වෙළද පොලේ හැකිද නැද්ද කියන කාරණාව පිළිමඳ අපි අවධානය එ කරලා අලවි කරගත හැකි ඉල්ලුම තියන නිෂ්පාදන සඳහාපි ප්‍රමුකත්වය ලබා දුන්නවා. එවගේම ස්තීරෝම තිරසාරම මේ ආරම්භ කන ව්‍යාපෘතිය ඉදිරියට කරගෙනය. අපි ආයෝජනයක් කරලා ඒ මාස දෙකක් තුනක් යද්දි අකරර්මණ්‍ය වන ්‍යාපෘති අපි මේසද ඇතුළත් කරගත්තේ ඉද අනි වාරයෙන්ම මේ ඇතුළත් කර ගත්තේ ස්තීර සාරව ක්‍රියාත්ම කරන්න පුලුවන් ව්‍යාපෘති පමණයි. ඒ වගේම අපි මේ හා සම්බන්ධ අනිකුත් සියලු මාත්‍යන් අමාත්‍යන්සක්ක සාකච්චා කරලා ඔන්ගේ විශේසක්ද දැනුමාරගෙන ඔවුව සම්බන්ධ කර ගැනීම සිදු කරා. ඒ අනුව අපි කර්මාන්ත ශේෂත්‍රයට ඕරගත්ත කුෂිකර්මාන්තය සත්ව නිෂ්පාදනය දීවන නිෂ්පාදනය සහ සේවා අංශය කියන අංස කරෙහි වැඩි අමදානයක් යොමු කල්ලා ඒ ආදාල මාත්‍යන් සසාකච්චා කල්ලා ්‍යප තෝරා ගැනීම සිදුකරා වගේම ස් ක් ම්රුදි. ඉඳලා සියලු අමාත්‍යන් ස සාහනිකු ශේෂ්‍ර නිලධාරීන් මේ සඳහා සම්බන්ධ කර ගැනීම සඳහා අවශ්‍ය යන්තනය සකස් කර ගැත්ත. ඒ අනුව අපි මේ වැඩසරහන ක්‍රියාත්ම කරලා අතිකඩු ජනාජිපදිතුම ඔබතු අපිට ලවාදිී උපදේ. ්‍රියාත්ම කල්ල මේරට සමුර්දිිමත් රටක් බවට පරිවර්තනය කරන්න අවශ්‍ය වැඩ කටයුතු කරනවා කියන ප්‍රතිඥාාවවාද මේ මහොතේදී ලබාදනවා. එඒවගේ අවසාන වශයෙන් ගරු අගමැතිතුමනිි සමුෘදති සංවර්ධන් දෙපාත්තමේන්තුවට අලුත් මුහුණ ුවක් ලබා දුන්න වැඩසටහන් ක්‍රියාත්මක කරක්්දි. එක එක අලුතැෙන් පටන්ගත්ත ව්‍යාපෘතියක් තමයි සමුෘදී නිවාස ොතරයි අහරහා ක්‍රියාත්මක වන නිවාස වැඩසරහන යනු අපි බලාපරොත්තු වෙනවා. දෙදස් විශ් වුරද සඳහබතුගේ වැඩසටහන අනුවත් දෙදාස් විසියක ෞද්ධ සඳහා සමුදීද දෙපාත්මේතුේ වැඩ සටහ සමඟත් ක්‍රියාත්මක වෙලා අඩුවාදාම් ලාබී සහ ඉතාමත් දෘෂ්කර පරිසරක ජීවත්වන කණ්ඩායන් ලට නිමාස දාහක් සකස්කර ීම සඳා වශය වැඩ පිළිවල. ඒයනුව අපි දස් විශ්‍ය ආරම්භ කරපු ඒ නිවාස අද ඔබතුමාතින් යුත්තකිදීම සඳහාාව වශ්‍ය අපි සකස් කල්ල තිනවා. එඒ අනුවකඩු අගමැති තුමනි මේ රටේ කොවිඩ අර්බුදය හමුවේ අපේ අමාත්‍යන්සය ඒවගේ අපේ අමාත්‍යන්සයට අදාළ දෙපාත්තමයන්තු කිසිවක්. නිදහසට කාරණයක්හැටියට කොවිඩ් වසංගත තත්ත්වය පාවිතා කරේ නෑ. අපි සැලසුම් කරපු විදිහටම අපේ වැඩ කටයුතුු සිදුවනා. අතිකරු ජනාජිපෙත්තුමා ඔබතුමා අපිට බාරදීපුූ වගකීම ඉටු කරන්න. අපේ මාත්‍යන් සේ සහ ඒහහා සම්බන්දධ සියලු නිොරරි නපිත්තක ඒකා අබදව කටයතු කර. එවගේම නාම රාජපක්ෂ ඇමත්තු මාවිසින් ක්‍රියාත්මක කරන. විවසා එකත්වෝ වැඩසරහන සඳහා අපි ඒක බද්ධව කටයතු කරලා. එවිවසසාකයන් නිර්මාණය එකකිීමේ වැඩසහන්ට අප යාමාත්‍යන් සැක්කටියට සබන්ධ වෙන්න අවශ්‍ය වවැඩ කටයතු කල්ලකිීම. ඒයි අද විශේෂෙන්ම මේ වැඩකටය ඉතාම සාර්ථකවේවාා කියලා ප්‍රාර්ත්තනා කරලා. මේ අවස්ථාවට ඔබතුමා ඉතාම කාවරෙ බහුල තත්තුව ඇ තුළ සම්බන්ධවීම සම්බන්ධයෙන් අපේ ස්තූතිය සහ ගෞරවේ බුද කරමින් සුබදව සප්්‍රාතනා කරමින් ම නිහන්වෙන . ශහන් සේම සිං රාජ මාතතුමනි ඔබතුමන්ට බෙහිවිෙන ස් සූතිවන්තවයනවා. ඔබ දන්නවා දැන් මේ වෙන කොටත් අමාතතුමන්ගෙන් කෙරුණු ප්‍රකාශයන් අනුව සමුෘදිිලාබීන්ට. ගේ අඩුආදායම් ලාබීන්ට, එවගේ අළුත් කඩාෑමට, විශේෂ විභවතාවන් සහිත කණ්ඩායම්රට මෙම ව්‍යාපෘති සඳහා සම්බන්ධවන්නට පෙළිවන්න බව. සම්පත් සුලබතාව නිෂ්පාදන විභවතාව, රසාරර්ව ක්‍රියාත්මක කිරීමේ හැකියාව නිෂ්පාදනය සඳහා පවතින වෙළඳපල යන සාධක වෙළඳප ල අත්‍ය වශයයි වෙළඳපුල නැමතිනම් මේ අත්‍රමදදි කඩා වැටනවා. සඒ සාධක මත තමයි මේ ව්‍යාපෘති තෝරාගැනෙන්නේ එයනු කෘෂිකරම කර්මාන්ත දීවර සත්තු නිෂ්ාදන සහනෙකත් සේවාවන් සඳහාාවන ව්‍යාපෘති මේ හරහාාද්‍යාත්වීමට නියවිත බව ඔබදන්නවා. අතිින් ඇරබෙනවා මේ සෞභාග්‍යයා නිෂ්පාදන සතිය සෞභාග්‍ය සතිය.ඒ සතිය තුළ හාරසසියක් ව්‍යාපෘති. ආරම්භකිරීම සඳහායි ඉලක්කය ඇත්තේ රාජාමමාත්‍යයන් ශයෙතුල. දැන් අප ඔබට අරාධන කරනවසනේ හසින් ව්‍යපෘතියටට නන්ද ඇති ඔබ කාටත්. ඔබට ප්‍රතිලාබ ලැබෙන මේ ඔබේම ව්‍යපෘතිය පිළිබඳ වඩත් හොඳින් පැහැදිලිරගන්නට අප සූදානම් කළ කෙටි වඩියෝ පටයක් නරබන්නේය.ම යකාවත් කරන සෞභාග්‍යා සතිය. දෙදහස් විසේක වර්ෂය කාර්තු හතරකට සෞභාග්‍යා සතිය ලෙස නම් කරමෙන්ට ඒ ඒ කාලසීමාවන් හිදී නිමා කරන ලද ව්‍යාපෘති ජනගත කිරීම හා නව වැඩසඩහන් ආරම්භකිරීම මෙන්ම ජනදිවිය ගොඩනැගීමට අවශ්‍ය ප්‍රධාන හා මාර්ගෝපදේශ ලබහදීම මෙහිදී සිදුවන්නේය. එයටත් ඒේ දෙවන කාර්තුව ලෙස ජුලිමස පළවෙනිදා සිට හත්තුව නිෙදින දක්වා දෙවන සෞභාග්‍යා සතිය දීප්‍යප්තව ක්‍රාත්මකේ. මෙහිදී සමුෘදධී ගෘුවආර්ථික ශුද්‍රමුල්ල්‍යේ ස්වන්ද්‍රකයා, ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය මාත්‍යංශය හා. එහි මෙහිවීම යටති ඇති ආහිතන එක්ව වැඩසටාන් රාශක් ජනගත කරනු ලබයි. ජනතා කේන්ද්‍රිය ආර්ථිකයක් ගොඩනෙංවීම සඳහා. සවභාග්‍යා සංවර්ධන කාර්යංශීයමගින් ක්‍රියාත්ම කරණ සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටානයටති ගම්මාන රැසක වැඩකටයුතු ආරම්භ කිරීම එළමිෙන සෞභාග්‍යයා සතිය තුළදී සිදුවේ. සැඟවුණු ධාර්ත්තාවයක් සහිත වූ පාරම්පරික කර්මාන්තවලිය දෙන්නන්. ස්වන්දරැකයා වලේ දින අඩුආදෑම්ලාබීන්. නිිශ්චිත ආදාෑමක් නොමැති මුදල් තාක්ෂණය වෙළඳපුළ ස්යාගතුනොහැකි කුඩා ව්‍යවසායකින්. ෂ්පාදනයේ ප්‍රබල කොටස්කරුවන් බවට පත් කර ඔවුන්ගේ ජීවන තත්ත්වය වැඩදි වුණු කිරීම මෙම නිෂ්පාදන ගම්මාන වැඩසොටහනේ මූලික අපේක්ෂාවයි. එලවලු පළතුරු විසිතුරුමල් පැළ බිම්මල් කළුබඩු ආශ්‍රිද නිෂ්පාදන ධාන්‍ය වර්ග යන කෘෂිකර්මාන්ත ශ්‍රේෂත්‍රේයට අයත් නිෂ්පාදනකම්මාන. ලෝහ මැටි සම්බාණ්ඩ කඩදාසි පේෂකර්ම බතික් රසකැවිලි විසිතුරු බා්ඩ වැනි කර්මාන්තාංශය නිෂ්පාදනකම්මාන මීමැසි කොකුල්ලු ගෞපාලනය ඇතුළු පශු සම්පත් ගම්මාන. විසිතුරු මසුන් මිරිදිය මත්සය අභිජනන උඹලකඩ දුම්කරවල වැනි දීවර අංශයේ නිෂ්පාධන කටයුතුවල නියුතු ගම්මාන හා සේවා සැපේීම ආශ්ෘත ගම්මාන හදුුනාගෙන ඒවා සංවර්ධනය කිරීම මෙහිදී අපේක්ෂා කෙරේ. සෞපාග්‍යා නිෂ්පාදධන ගම්මාන වැඩස්වටානයට පේ ගම්මාන පන්සියක්, දීපව්‍යියප්තෝ පීටුවීමට අපික්ෂා කරන අතර, ඒ සඳහා රුපියල් මිියන පන්ධස්තුන් සියක මුදලක් විස්්සයි විසියක අයවැයෝජනා අනුව වෙන් කර තිබේ. ඔවුන්ට අවශ්‍ය දැනුම මුදල් තාක්ෂණය මෙෙන්ම උපදේශකත්වය පමණක් නොව ඉදිකිරීමම් ජත්‍ර සූත්‍ර පහසුකම්ද මෙහිදී සංවර්ධනය කෙරේ. මෙම වැටස්ටඨාන අනදේ පළමු සෞභාග්‍යා නිෂ්පාධන ගම්මානය ලෙස. මල්හා විසතුරු පැල්ල වගා කිරීමේ කම්මානයක් අනුරාධපුරය ඇලයාපත්තුව පූසියන් කොළම ප්‍රදේශයේදී පසුගිය සෞභාග්‍යයා සතිය තුළ ආරම්භ කෙරුණි. අතිකරු ජනාාධිපති ගෝටාබේ රාජපක්ෂ මැතිතුන්ගේ පාලන සමයේදී තොරතුරු තාක්ෂණ ශේෂ් ්‍රයේ දියුණුව සමග සමෘතිි බැංකු පරිගණක චාලගත කිරීම වේකවත් ක ර ඇත. ඒහනුව මෙම සෞභාග්‍යා සතිය ඔවුනට ලබාදී ඇති ඉලක්ක සපුරා ගැනීමට කඩයීමක් ලෙස භාවිත කෙරන අතර නවතාක්ෂණය සමඟ සමුෘතිි බැංකුපද්ධතිය යාවත්කාලන කිරීමේ අරමුණින් මුදල් ආපසු ලබාගැනීමේ කාඩ්පත් ඇතුළු තවත් විශේෂාංග රැසත් බැංකුපද්ධතියට හඳුන්වාදීමට සැලසුම් කරතිබේ. සෘති සංවර්ධන දෙපාර්ධමේන්තුව ක්‍රියාත්ම කරනු ලබන, සමුෘදි නිවාස ලුතරයි දිනුම් ඇදීම තුළින් මාසිකව රුපියන් ක්ෂ දෙක බැගින් ජෑග්‍රහගින් තුන්සිියත්තිස් එක්දිනික් සඳහා රුපියන් ලක්ෂ හයිසිිය හැටත් දෙකත් මාසිකව පිරණමන අතර. එම අරමුදලේ දායකත්තුවේ මත දිවයිනේ සෑම ප්‍රාීශ් ලෙකම් කොට්නාාශයක් සඳහාම අවමෝශයෙන් ලක්ෂ හායක මුද්දලක් ඉතාම අසරනෝ පවුලක් වෙත ලබාදේ. එහිදී අවමාශයෙන් ලක්‍ෂ දායකට වඩා වැඩි නිමි වට්නාකමකින් යුක්තව එම නිවස ඉදි කළ යුතුවේ. මේදී ශ්‍රමදායකත්තුවය හා සුබපතන්නන්ගේ ආධහරද ලබාගත හැකිය. ඊට අමතරව පාදේශ්ලයකම් කොට්ටාශුවකට රුපියන් ලක්‍ෂ දෙකමැගින් තෝරගත් පවුල් පාක් වෙත තවත්ෘුපියන් ලක්ෂදදායක් ලබාදීම විශේෂත්තුවේගේ. මෙම සෞභාග්‍යා සතිය තුළ දිරියපේස නිවාස රැසක් ද දීපව්‍යා්තව ජනගත කරුණු ලබයි. ශුද්‍රමුල්ලෙ නය උගුලේ සිරවී ඇති ග්‍රාමිය කාණ්තාව ඉන් මුදවා ගැනීම සඳහාද විශේෂ වැඩස්‍රටහන් සමුෘදධදි ශුද්‍රමුල්ල අංශය සංවිධානය කර ඇත. ඒ සඳහා අවශ්‍ය ෂනික නය පහස්කොම් ලබාදමින් සහ දැනුවත් කරමින් මෙම වැඩස්ටහන් ක්‍රියාවට නැන්වේ. අඩුආදෑම් ලාබීන්ගේ ආදායම් වැඩදිියුණු කරමින්. ස විසේක වර්ෂය තුළ පවුල් ලක්ෂ දෙකක් සයිු බලගැන්වීම ඉලක්කය කරගනිමින් සඳම්ලත් වැඩසටහන් රැසක් මේ වනවිට දිවයිනපුරා ක්‍රාත්මකව පවතිී. හිතවතුනේ එසේනම් අප සෝදානම් මේ පැහැදිලි අරමුණු ඉලක්ක සහිතව වඩාත් කල් පවතින සංවර්ධන ව්‍යාපෘතියක්ක්ල ආරම්භ වන සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන ද්‍යත්කිරීම සඳහාමී හාරසියක ඉලක්්‍ය මේ මස ඉන් පසු පන්සයක් සම්පූර්ණ කිරීම කටයුතු ද්‍යත්කිරීම සඳහා විශේෂ ව්‍යාපෘති තුනක ආරම්භය ගරුවු ග්‍රාමාතතවන්ගේ සහාගිත්වෙන් ආශිර්වාදයෙන් සිදු කරන්නට සූදානම් ඒ අවස්ථාව ඔබහමෝට පමුණුවන්නට අයි දැන් අප සූදානම් වන්නේ ම පථමෙන් අආරධනා කරනවා සමුෘ්ධී ගෘහ ආර්ථික ශුද්‍ර මූල්‍ය ස්වන් රැකියාහා ව්‍යපාර ප්‍රවදධන රාජ මාත්‍යංශයේ ලේකම්තුමන්ට, නිීල් බණඩාර හපු හින්න මැතිතුමන්ට අග්‍රමාතතුමන්ගේ මේ විවෘධ කිරීම සඳාවන ඩිජිටල් පූරුව ලබා දෙන්න ප්‍රථමයෙන් රජ්‍ය අමාතතුමන්ට ශහන් සේමසිංහ අමාතතුමන්ට ඉන් පසු ගඩවග්‍රාමාතතුමන් වෙත බාරදේවී. අප බලාපොරොත්තු වෙනවා. ්‍රි හගුරංකිත ප්‍රාදේශලයකම් කොට්ටාශයේ මන්දාරම්නුවර එවගේම මහනුවර දිශ්‍රික්කයේ උඩ ඊරිය ගොල්ල ගම්මානයේ ව්‍යාපෘතිය එවගේම ්‍යාපනය දිස්ත්‍රික්කයේ සන්දිලිපායි ගම්මානයේ ව්‍යාපෘතිය ද්‍යත්කිරීම ආරම්භකිරීම මේ ආකාරයට සටහන් වන අවස්ථාව අපට දැක බලාගන්නට පුළුවන්කම තිබෙනවා. මේ විවෘත වුණු ගම්මානවල ව්‍යාපෘතිාතරය නුවරෙලිය ගම්මානේ ව්‍යාපෘතිය බීජ බෝංචි සහ කෝපි ප්‍රවර්ධන ව්‍යාපෘතියක් විදිහටයි අපට හඳුනාගන්නට පිළිවන්කම ලැබෙන්නේ. ය හඟුරංකෙත මන්ධාරම් නුවර ගම්මානය කේන්ද්‍රකටගෙනයි ක්‍රයාත්මක වන්නේ. දැන් මේ මන්දාරම් නුවර කලාපේ මේ ව්‍යාපෘතියේ ආරම්භක අවස්ථාව ඒ සඳහා වන සංවර්ධන කටයුතු. ධියත්කිරීමේ කටයුතු මේ මොහොතේදී ඔබට දර්ශන තුලින් දැක බලාගන්නට පුළුවන් ද්‍යත්වන අකාරය. ඒ නොරලිය දිස්ත්‍රික්කය ව්‍යාපෘතිය බීජ බෝංචිහා, කෝපි ප්‍රවාර්ධන ව්‍යාපෘතියක් හඟුරංකෙත මන්ධාරම් නෝරයි එ ක්‍රාත්මක වවාන්නේ මිලඟට මහනුවර දේශ්‍රිකේ පේරදනියය උඩ ඉරියගොල්ල ගම්මානය පෙරදිනිය උඩ ඊරියගොල්ල ගම්මානය මල් වගාව්‍යාපෘතියක් මල් ගම්මානයක් විදිහට තමයි. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් වන්නේ එය වෙළඳපල ඉලක්කකොටගෙන ඒ සඳහාාවන අවශ්‍ය පහස්සුකම් සම්පද්දායකත්තයන් ලබාදී. ඔන් මේ ව්‍යාපෘතියට කැමති උචිත පිරිස තෝරාගෙන සියුම තෝරාගැනීමක්කොට ඒ දීර්ග කාලීන සංවරධන ව්‍යාපෘතියක් ලෙස, උඩ ඊරියගොල්ල ගම්මානයට ලබාදී තිබෙනවා. පෙරදනය උඩ ඊරියගොල්ල ගම්මානය දර්ශන තමයි ඔබ මේ මොහොතෙ දකිමින් තිබෙන්නේ මහනුරදිශ්‍රික්කේ ව්‍යපෘති අතරෙන් එක් ව්‍යපෘතියක් තමයි. ඒ සචීවීව දැක බලාගන්නට පිළිවන්කම ලැබුණේ. ඒ වගේ අප ාපොෘත්තුව වෙනවා අතව ස්ල් පවලෙන හොතක මහිතන මේ වෙනකොට දර්ශන ලැබමින්ති වෙනවා ්‍යාපනයේ දිස්ත්‍රික්කයේ දර්ශන යාපනයේ සදිලිපායි ගම්මානය ව්‍යාපෘතිය තලතෙල් නිෂ්පාදන ව්‍යපෘතියක් දිහටයිය ක්‍රාත්මක වන්නේ. இன்றைய தினம் நாங்கள் இங்கு கூடியிருக்கக்கூடிய இந்த சௌபாக்கிய உற்பத்தி கிராமங்களின் அங்குர்ப்பண நிகழ்வின் எடுத்துக்காட்டாக இருக்கக்கூடிய இந்த மூன்று கிராமங்களாக மூன்று மாவட்டங்களை சேர்ந்த மூன்று கிராமங்கள் தேர்வு செய்யப்பட்டிருக்கின்றன அதற்கமைவாக நிவர்லியா மாவட்டத்தில் இருந்து ஹங்குங்கேத்த பிரதேசத்தின் மந்தாரம் நுவர என்கின்ற கிராமமும் அதேபோன்று கண்டி மாவட்டத்தில் இருந்து பேராதினிய பிரதேசத்தில் இருந்து உட கொல்ல என்கின்ற கிராமமும் யாழ்ப்பாணம் மாவட்டத்தின் யாழ்ப்பாணம் சண்டிலிப்பாய் கிராமமும் தேர்வு செய்யப்பட்டு இங்கு டிஜிட்டல் தொழில்நுட்பத்தினூட

සක්ක්‍රිය කරමින් බලගන්වමින් ගම්මානයක ව්‍යවසායකින් විසි දෙනෙකු පමණ එකතු කර ගැනිමින්. ඔවුන්ට සැබැහැවටම සමුෘර්ධිමත් ආර්ථිකයක් ගොඩනංවා ගැනීම සඳහත් ජාතික සංවර්ධනයට ජාතික ආර්ථිකයට ජාතික නිෂ්පාදන ක්‍රියාවලියයට ඕනගේ අනභි භාවනය දායකත්වය ලබා ගැනීම සඳහාත් මේ වැඩපිළිවල ඉතාමත් වටිනා ආදර්ශයක් වගේම සත්‍ය දායකත්වයක්. මෙරට ලබාදේවකයයි අප විශ්වාස කරන්නේ. මිළඟට නිවාස දෙකක් සුවිශේෂ අවශ්‍යතා සහිත පවුල්වල්ට ලබාදීම සඳහාාවන අවස්ථාව. එය අපට මේ තිරෝස්සේ විශෂේෂ රපවාහහිි තිරයෝස්සේ ඔබට සජීවීව ඔබහමෝට පමුණුවන්නටස උදානම්. ප්‍රථමයෙන් සූදානුවෙන් පසුුවන්නේ කුෘනෑගල දිස්ශ්‍රිකයේ සෙනෙ හසේ නවාතැන සවභාග්‍ය නවාතැන නිවස ජනතායිතියට නැතම් එම පවුලට හිමිකරදීමේ අවස්ථාව එම නිවස පෙළිබඳව සඳහන් කරනවා නම් ගම්පාදිිශ්‍රික්කයේ මීරිගම ප්‍රාදේශය ලේකම් කොට්ටාසේ කීන දෙනිය ග්‍රාම නිලධාරී වසම තුළයි. තිබන්නේ ඕහ. ගම් පහදිස්ශ්‍රිකේ එම නිවාසයට අමතරෝ මේ වෙනකොට කුරුණෑගල දිස්ශ්‍රිකේ නිවස වවෘත වෙන අවස්ථාවේ දර්ශන ඔබ දකිමින්ති වෙන්නේ කුරුණෑගල දිස්ත්‍රිකේ මේ ව්‍යපෘතිය කෘුණෑගල ගනේවත්ත ප්‍රදේශීලයකම් කොට්ටාශේ කුඹුක් ගැටේ ගම්මානය තුළ මෙහි ප්‍රතිලාබයා වන්නේM බේබි නෝනා මහත්මිය ටිට ගම්පහ දර්ශන වෙත යොමමානට පුළුවන් ගම්පහමී රිගම කීනදනිය ග්‍රාමණිලධාරය වසමි කෙඩී ප්‍රියදර්ශනී මහත්මිය වෙනුවෙන් ලබාදන. නිවස සඳහත් රුපියල් ලක්ෂ හයක් ලබාදී තිබෙනවා නිවස සම්පූර්ණ වටිනාකම රෝපයල් ලක්ෂ දාසයක් වනවා. ඩැන් නිවස විවෘතු කොට ඒ ප්‍රතිලාබී ඒ ප්‍රදශනය මහත්මියය වෙත එනිවස පරිත්‍යාග වන අවස්ථාව තමයි ඔබ මේ දර්ශනවස්සේ දකිමින් තිබ සවභාග්‍යන් නිවස විශේෂයෙන්ම අඩුවාදායම්ලාබී පවුල්වලට සුවිශේෂ කාරණා මත සියුම්ම තෝරා ගැනීම මක්සිදුකොට මේ තෝරා ගැනීම හරහා පෙර අ විඩියෝපටිය සඳහන් කළ ආකාරයට මේ නිවාස ලබාදීම සඳහා ප්‍රතිලාබීින් තෝරාගැනීම සිදු කරන බවත් අප මෙහිදී මතක් කරන්නට අවශ්‍යයි. එය අනුව නිවාස ගණනාවක් ඉදිරයේදිීත්. මේ සුදුසුකම් ලාබී ප්‍රතිලාබීන් වඩුවෙන් ලබාදීම සඳහා කටයුතු සූදානම් කොට තිබෙනවා. සෞභාග්‍යාන් නිෂ්පාදන ගම්මාන ආරම්භකිරීමත් සමුෘදි සණහස්සේ නවා තැන නිවාස ජනතායිතයට. ත්කි ව්‍යාපෘති තමයි මිලෙස දියත්වීම ඔබට උදෑසනේ අප සචීවීව රැගෙන මින්ති බෙන්නේ ශ්‍රී ලංකා ජනරාජයේ ගරවා ්‍රමාාතය මහින්දරජපක්ෂ මැත්තුවමන්ගේ ආශිර්වාදය අරලියග හමන්දරයේ සිට ලැබෙන අතරතුර අපි ඔන්ලයින් තාක්ෂණය භාවිත කරමින් මේ ස්ථාන සමග සම්බන්ධව වින් මේ ව්‍යාපෘතිය ජනතතායිතයට පත්කිරීම සහ ව්‍යාපෘති සමාරම්භ කවස්ථාවන් මේ විදිහයට එකිනෙ එකට සම්බන්ධ කරනවා. එනිසා නිවසේ සිටින ඔබත් අරලිය ගහමන්දරී ගරු අග්‍රාමාතතුමන් ඇතුළු සම්භවනය පිරිසත්. එවගේම නෝරලිය දිස්ශ්‍රික්කය මහනුවර යාාපනය කුරුණෑගල ගම්පහ. ආද මේ දිිස්ත්‍රික්කවල ඒ ්‍යපෘති ධ්‍යාත්ව නවස්ථාවල දර්ශනත් අපි එකට එකතු කරන ආකාරයයි මේ දකිින්න්නේින්. නැතත් ාපනයේ දිශ්‍රිකේ සෞභාග්‍යයා නිෂ්පාදන ගම්මාන ව්‍යපෘතිය දර්ශන ලැබෙමෙන් තිබෙන්න්නේි. යාපනය දිිශ්‍රික්කේ තලතෙල් නිෂ්පාදන ව්‍යාපෘතියක් ආරම්භූුණු අවස්ථාව සන්දිලිපායි ගම්මානය තුළ ඒ සමුෘද්දිී ලාබීන් අඩුආදායම් ලාබීන් සහවිශේෂ විභතාවන් නැති පිරිස් එකතු කොටගෙන එම ව්‍යාපෘතිය ආරම්භකිරීම සඳහාවශ්‍ය කටයුතු සම්පාධනය කොට තිබෙන ආකාරය අප ැ බලාගන්නට පිළිුවන්කම ැබෙනවා. ඉතාම පැහැදිලිත් දසුන් මේ අවස්ථාවේදී යාපනයෙන් ්‍යාපනය ප්‍රදේශයෙන් වගේම මන්ධාරම් නුවරින් නොරලේ දිශ්‍රිකයෙන් සහ මහනුර දිශ්‍රික පේරාධනිය අලංකාර පේරාධනිය උඩ ඊරියගොල්ල ගම්මානයෙන්ද ලැබමෙන් තිබෙනවා. හොඳයි. එහම නම්. හිතවතුන මේ සුවිශේෂ අවස්ථාව රටේ සංවර්ධනයට තිරනාාත්මක දායකත්වයක් ලබාදේ වි කියන විශ්වාසය ඇතුව. එ සදා ආශිර්වාද කළ මෙසියලු කටයුතුලට නායකත්්‍යය උපදේශකත්වය ලබා දෙන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාද ජනරජ, ගරුුවග්‍රාමාත්‍යය, මහින්ද රාජපක්ෂ මැතිතුවන්ට අප මේ මොහොතේදී ගෞරවෙන් ආරාධනා කරනවා මෙම ව්‍යාප්‍රතිතියට සුබපතන්නට එකතුවන්නටය කියලා. ගරවාග්‍රාමාතතුමනි. ඔබතුමන්ට අපගේ ආරාධනය මමාර්ග මමාත්‍ය ජස ප්‍රනාාධ මජතුමා ඇතු ලෝවමත්‍යවරුණ රාජ්‍ය මාත්‍යේෂයන් සෙම සිංහ මැත්තුම ඇතුළු රාජ්‍යය ත අග්‍ර මත්‍යල්ලේකම් තුමා ැෙන්දිපතිතුමා මාත්‍යන් සෙල්ලේකම්තුමා ඇතුළු රාජ්‍ය නිධාරිීවරු ඇතුළෝ විත්‍රරුණී අපේ රටේ සමෘදිහා අඩුවාදායන්ල බේ ජනතාව නගා සිටවීම ගැන අපි නිරන්තරයෙන් අවධානය යොම් කරනවා මේ වගේ ගෝලීිය වසංගතයක් හමුදාව අමුුවේද මේ ජනතාවෙන්ෙන් රජයක් ඒ ුතුක ඉටතුුගරන්නේ කොහොමැද කියලා අපි කාතනා කලා දීම නදීල මේ ජනතාවඉන්න තැනම හැමදාම තියන එක වෙනස් කළන්නයි අපට උම නවනි. එ වෙනුවෙන් තවත් ඉදිරිපිය වරත් තබන්න සවභාග්‍ය සමුති සතියද හැකිවුණු ඇතැයි අපි අපේක්ෂා කරනවා. මිරෝණී ඉදස් නම්සිය අනුහතරේද ආම්භ වුණු සමෘධ ව්‍යාපාරයට දැන් අවුරුදු විසියතක් වෙනවා. එදා සමෘද්ධය ඇරමුණේ අපේ රටේ දිලදු ජනතාව ආර්ථික වශයෙන් සයිබලගන්න. හැබැයි එදා පේක්ෂ කළ ප්‍රතිඵල තවමත් අපට ලැබුණද කියලා අපි ගැඹුරින් ශවේල බලන්ගූලු එදා සමෘධි ව්‍යාපාරය ආරම්භ කරන පිට ඒතුලින් ආධාරලබපු අය අදටත් ඒවවිදියටට ආධාර ලබනවා නම් අපි පික්ෂායිටවල් වෙලා නැහැ කිය දෙකයි එතු ලික වෙන්නේ කළෙ මං ශ්ස කළ. මිතරනි සමුෘදධය ලබාදුම් පමණින් කවුරුවත් පෝසත් වෙන්න නැැ. එයායට ආදාය මාර්ගයක් සකසල දීලා ඔවුන්ට නිසි මක පෙන්වොල දෙන්න ඕවමනයිම්. මහින්ද චිතනයෙන් සමහින්ද චිතනය දිරි දැක්මෙන් අපි ඒ බව වඩා හොඳින් තේරුම් මරගෙන සමුෘදධී ධ්‍යාපාරයයේම ශක්තිමත් කරන්න පියවර ගත්ත කෙල දමුන්වසට තර ගැ සමුෘදදිලාබී පවුල්ලල දරුණ දරුණය වෘර්තිය පුණු වැඩසටහන් සඳහා යොමු කරලා ඒ නිපුුණතා සපිරි ශ්‍රම බලකායක් වට පත් කරන්න පිවම රතිම අපි කරග. තු බොහෝ විවසහම්බි කරන්න අපට හැකි වුණ කලාබි විශවාස කරන. ඒවි රක් නෙවෙයි එයායට රජේ සපෞද්ගලි කාංශය පවනක් නවෙයි විදේශ රටවල රැක සඳහත් යොබ කරන්න අපිට පුළුවන්ගම ලැබුණු. එනිසා බොහෝ පිරිසත් අවදුරට තාදාාරහෝ දීමනා මත ඇපෙන තත්පයෙන් උදාගන්ට අප හැකිව වුණා. සවෘර්ධිය මත නැතිලාහි තියන. අදත් අප විශ්වාස කරන්නේ තැනින් ඉදිරියට යන්න ඕන කියලා. සවභාගය දැක්ම ප්‍රතිලා පලදායි පරවැශයකු වගේ සතුටෙන් ජීවත්තන පවුලක් කියන සංකල්පය අපි ඉදිරියට ගෙන විත්තෙන. එය ඔස්සේ අග සම්පූර්ණගරන් නිවාසික ආර්ථිකයක් ඇති කල්ලා ගම්මාන වශයෙන්ගම ජනතාව සමෘධිමත් කිරීම අපේ ආ්‍රමචින්. හැබැයි ඔබ තබන් අසල දන්නවා. ආපසට හැරිල් බැලුවම. පෞ්ගිය ආණ්ඩුකාලෙ මේ අඩුල ආදායම්ලබී ජනතාව නගාසිටුවීම ගැන. හැරිල්ලවත් බැලුව නෑ. සමෘද්ධය දුන්නත් ඒ සමෘ්ධයත් යාලගේ පක්ෂේ අයට ඉතරයි කියල ඉදවැන්ත ව්‍යහාාපානයේ තමත් ලගු තැනකට ගෙන බව ඔබුට මත ගැත. ඒගේ දේශපාලන පක්්‍රවල ලියවිල් ඇතිබුණේ ජනතාව නගා සිටිුවීම නොවේ ඒ අයි ඒ තැන්වලමති කියලා දේශපාලන වාසියක් දන්න. කවදාවක් එතැනට වැටු නැල බව අඩු සතුමින් කියන්න ගැව මට බලගයි තැන්ඩ පැරතුනාාම සමහරු මට ඇවිත් කියනම් කඩුමැටි ිතිගවල් ගැඩල්ලින් පඳිනම පයිස්කලයක් නැති වතිබුණු ගෙදරට ත්‍රීරෝධ රථයක් හරි වානයක් ගත්තම සරපයි චන්ද පරිදිනවා කියලම්. ම එදත් කිව්වේ කමක් නෑ ජනතාව හිටපු තැනින් පියවරක් ඉසනාටතියන්න පුළුවන්න්නම් ඒක කියන්නේමීරටේ තවත් පියවර ගණනාවක් ඉදිරට ඇත් කිය වි සමුෘදධිය වෙනුවෙන් අප වසරකට උපියල් මිලියන පනස්දහක් විතවැෑගන්නු. අපේ රජය දැනටම සමෘධි පවුල් ආර්ථික මේ වශයෙන් සව බල ගැන්වීම සඳහා අලුතින් වැඩසතාන් වැැසක් ක්‍රියාත්ප කරල තියෙනවා. ඒ අනුවතමයි ග්‍රුවහාසිිත නිෂ්පාධන ප්‍රවර්ධන කිරීමටත් උුන් ආදායම් ඉහල නැන් නංවන්නත් අද ආරම්භ කරන මෙම සවභාග්‍ය නිෂ්පාදන ගම්මාන වැඩසටනට හැකනු ඇතැයි. අපි අපේක්ෂා කරනවා. අපේ ෂයාන් සේමසිංහ අපි රාජ්‍ය ඇමසතුමා කිව ඉදට දියනපුරුව ගම්මාන පන්සීයක් නිෂ්පාදන ගම්මාන් ලෙස හඳුන්වාගෙන්ෙන අපි සංවදධනය කරු. ඒ සඳහා සමුෘද්ධිලාබී විතරක් නොවෙයි. අඩු වාදායල් ලබේ ආ. ශෂස්පාදන කාරයට දායක වන හැමෝමත් එකරගන්නවා කියලයි තු බදන්නවා වසගත රත්වය හම් ු ලෝකයම විධ දුස්කරතාවලට මහුණ පැලරම්. රටක් විදියට අපටත්ේ දුස්කරතා අඩු වැඩි වශයෙන් තේරුම් සියලු දෙනාගේම සයෝගය සයෝගෙන් එන්නත් කරන වැඩ පිළිොල කරමවත්ව ඉදිරියටගෙන යන්න. අපට අද හැකිවෙ ලති ජනතාව ගැන විශ්වාසය ත බල අටයුතු කිරීම රජයට ලබාදෙන ශක්තියක් බව මම හිදීම තක් කරන්න උනුම් දේශී ආර්ථිකය නගශී ටොයිමන් රට සංවර්ධනය කරා ගෙන යාමය අපේ අරමුණ වෙනුවෙන් අපි වැඩ කරන බව ජනතාව සීපත්කාණඩ වනු අද ඇරඹෙන මේ වැඩ සටාන තුළත් ග්‍රාමිය ප්‍රජාව ඉල්ජුවමරටේ නිෂ්පාදන කාරයට දාය කර ගැනීමට හැක්වෙනු හැකාව ලැබෙනුම් ඔන්ට විකල් පාදායම් මාර්ග නිර්මාණය වන විට එයා සමානව උුගේ ජීවුණගත්ත්වයක් තියලෑ නම්. අද මේ නිවාසව ලැබූ ජනතාව ගත්තත් ඔවුන්ට හෙටෙ ඉදම් පටා ගන්න තියෙන කියන්නේ අලු ජීවිතයන්. ල ලාපොත්තුද වැත් කඩ ඕොන්ට පුලුවන්කි. ඒ සඳහා මේ අමාත්‍යාන්සය කරනම් මඟ පෙන්නීම ඉතාම අපිආගිය කළ යුත්තුී විුද්ධ පක්ෂය න කැමති කොයි කියලා මුකුත්ම නොකරඉන්නවනම් මගද කොයි නැතුහ පත් නොකර හිටපුවාය මේ කාලේ හිට යනම් කොහොමද කියලා බලාගන්න තිබුණම්. ජනතාව මේවා හගන්න පුළුවන්කාරණ නොවයි ජනතාවකින්. යාලත් මේවාහනු ඒ නිසා දුෂකරතා බැද අපි වැඩගරොත් ඒ පත් ප්‍රතිඵලය කවදහරි මේ රට ටිතුරු වෙනවා කියයන ශ්වාසින් අපි වැඩ කරු. අද මේ සංවර්ධන ව්‍යකෘතියඔස්සේ ග්‍රමී ආර්ථිකය ශක්තිමත් කරමින් රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න කැපන රාජ්‍ය මතිතු. ම ලකම්තුව ඇතුළු ලෙධාරින් වහිම සෞෘති සංවර්න ඩිපාර්මෙන්තු සෞවභාග්‍ය සංවර්ධන කාරයන් ස ඇතුළු අයතනවල නිලධාරී හා සේවක මහත්ම මත්මිනුත් මාමී මෝතිීතා ගෞරෙන් යුතුව සීපත් කරනවා. ඔබ සැමට ස්ුභානාගතය. සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන ආරම්භ කිරීම හා. සමරෘදදි සසිෙනෙහසේ නවාතැන නිවාස ජනතායිතයට පත්කිරීම සමාරම්භක වැඩසටහනට එක්ව උත්සව සභාවේදී ඔ සිරදධනෑයතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රක සමාජවාදී ජනරජයේ ගරුවවා ග්‍රාමාතය මහින්ද්‍රරාජ පක්ෂ මැත්තුමනි ඔබතුමන්ට අපගේ ගෞරවය ස්තුතිය. இந்த நிகழ்ச்சியில் ප්‍රදமாධදි இணந்திருந்து. உரையாற்றி இந்த திட்டத்தினுடைய நோக்கம் அதை செயலாற்றக்கூடிய முறை இதனுடைய பயன்பாடு என்ற அனைத்து விடயங்களையும் எங்களோடு பகிர்ந்து கொண்டிருந்தார் எங்கள் நாட்டின் பிரதமர் கௌரவ மஹிந்த ராஜபக்ஷ அவர்கள் அவருடைய உரைக்கு நன்றி கூறி இன்றைய தினம் நாங்கள் அலரி மாளிகையிலிருந்து நேரலையாக சௌபாக்கிய உற்பத்தி கிராமம் ஆரம்பித்தல் மற்றும் சமர்த்தி அரவணைப்பிலான அந்த பயனாளிகளுக்கு வீடுகளை கையளிக்கின்ற இணைந்திருந்தோம் இந்த திட்டத்தின் ஊடாக பலதரப்பட்ட கிராமங்களையும் சேர்ந்த அபிவிருத்தியை எதிர்நோக்கி இருக்கக்கூடிய அந்த கிராமங்களை உள்வாங்கி அபிவிருத்தி செய்வதோடு

මා්‍ය ශලේ ම්තුමල්ල ඇතුළ ආාධතයින්ට, විශේෂ ස්තූතියක් හිමිර දෙන අතරතුර. විශේෂෙන් රාජමාත්‍යන් ශේල්ලේකම්තුමඩත්. එවගේ සෞාග සං ර ධ්‍ය ක් ට රද සං පා අධ්‍යක්ෂ න ැඳ තුති වන් මින් එමනම් මෙම උත්සවේ සඳහන සජීව විකශෂ කටයතුද සමාත්ත කකාරන ටයිස දානම් වන්නේ. ර ග්‍රමාමත තුන්ේ ත්සවේ මතා කල ප්‍රකාශේද කියවුණන සමුදදිල්ල. බින් තවදුරටත් ඇපුම් මානසිකත්තේ තබාගෙන ආධාර ලබන කණ්ඩායමකට වඩා එහාගිය රටේ ආර්ථික සංවර්ධනයට දායක වන ඉපයුම් ආර්ථිකයට පන දෙෙන පිරිසක් බවට අබිමන් පිරිසක් බවට පත් කිරීම අපේ අපේක්ෂාව විය යුතු බවයි ඒ සඳහා සවභාග්‍යා නිෂ්පාදන ගම්මාන ව්‍යාපෘතිය පණ දෙන්න සවිදෙන ව්‍යාපෘතියක් බවට පත්වේවා යයි ප්‍රාර්ථනා කරමින් අපි අරලිය ගහමන්දරිය සිට සජීව විකාශය කටයුතු සමප්ත කරන්නටයි සූදානම්වන්නේ ඔබට සමෘදිිමත් අනාගතයක් අයිබුවන්.